මරණය කියන්නේ අපි කාටවත් පොදු දෙයක් කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසා මරණයක් වුණාම මේ පුද්ගලයාව පෙට්ටියකට දාලා අවසාන වතාවට ඔහුට හැමෝම සමු දීලා වල දාන එක හරි පුච්චල දාන එක හරි තමයි කරන්නේ. හැබැයි මේ ලෝකේ සමහර මිනිස්සු මරුණා කියලා වෛද්‍යවරු පවා කියලා තියෙද්දි ආපහු ඇත්තටම ඔවුන්ට පණ ආපු අවස්ථාත් වාර්තා වෙනවා. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් පුදුම ලෝකේ අපි ඔබට පෙන්වන්න යන්නේ Taman ගේම මලගෙදරදී ආපහු ඇත්තටම පණ ආපු පුද්ගලයෝ කීප දෙනෙක් ගැන. මේ වීඩියෝ එක බලන ඔබ channel එකට අලුත් කෙනෙක් නම් මෙරිලත් පණ ආපු මිනිස්සු ගැන කතා කරන මේ වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා වීඩියෝ එක බලන්න පටන් ගමු. මුලින්ම අපි කතා කරන්නේ එංගලන්තයේ බ්‍රාෆීන් කියන ගමේ සිද්ධ වෙලා එංගලන්තයේ පුරාම ප්‍රසිද්ධ වුණ සිද්ධියක් ගැන. මේ විදිහට 1571 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ දෙවැනිදා මේ ගමේ ප්‍රසිද්ධ ගොවියෙක් වෙන මැතිව් වෝල් කියලා පුද්ගලයෙක් මිය ගියා. මේ මරණය ගැන ගොඩක් දුක් වෙච්ච මිනිස්සු පස්සේ මේ පුද්ගලයා වල දාන්න අරගෙන යනකොට මිනි පෙට්ටිය එක අණ්ඩක් කැඩිලා මිනිස්සු අතින් මිනි පෙට්ටිය බිමට වැටිලා තියෙනවා. මේ විදිහට වැටුණ මිනි පෙට්ටියෙන් අර පුද්ගලයාගේ සිරුර එළියට විසුණාට පස්සේ ඔහු පණ ඇවිත් එක පාර්තම නැගිට්ටා. ඒ වගේම ඔහු මිනි පෙට්ටියකට දාලා මිනිස්සු හැමෝම අඬන ගමන් මේ වෙන්නේ මොකක්ද කියලාත් ඔහු පුදුම වෙලා තියෙනවා. මේ මරණයකට පණ ආපු අමුතුම සිද්ධියෙන් පස්සේ පුදුම වුණ ගමේ මිනිස්සු කවදාවත් මේ දවස අමතක නොවෙන්න මේක ඕල් මෑන්ස් ඩේ කියලා නම් කරලා නිවාඩු දිනයකුත් ප්‍රකාශ කළා. වාර්තා වෙන විදිහට ඊට පස්සේ මේ පුද්ගලයා 1595 අවුරුද්ද වෙනකන්ම ජීවත් වෙලා තියෙනවා. අදටත් ඔබ පරීක්ෂා කරලා බැලුවොත් එංගලන්තයේ මේ නිවාඩු දවස ඔක්තෝබර් මාසේ දෙවනිදා සම්මරණව අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මලගෙදරකට යනකොට මේ මැරිලා ඉන්නේ අපේ යාළුවමද නැදෑ පුද්ගලයාමද කියලා තහවුරු කරගන්න ඕනි. හැබැයි මේ බ්‍රසීලියේ ජීවත් වෙන ගිල්බර්ටෝ ඇරබූජුවෝ කියන පුද්ගලයාව Taman වැඩ කරන ස්ථානයේ මිනිස්සෙක් එක්ක රණ්ඩු වෙලා මරලා දාලා තියෙනවා කියලා පවුලේ අයට ආරංචි වෙලා තියෙනවා. පොලිසිය මෙතනට ගියාට පස්සේ මේ පුද්ගලයාගේ පවුලේ අය වෙනුවෙන් මේ පුද්ගලයාගේ මල්ලි ඇවිත් මේ ඉන්නේ මගේ අයියා කියලා තහවුරු කළා. ඊට පස්සේ අවමංගල්‍ය උත්සවයක් ලෑස්ති කරලා හැමෝම ඇවිත් මේ මරුණ පුද්ගලයා වෙනුවෙන් දුක් වෙවි ඉන්නකොට අර මරුණා කියලා හිතාගෙන ඉන්න ගිල්බර්ටෝ ගෙදරටම ඇවිත් Taman පණ පිටින් ඉද්දි මේ හැමෝම අඬන්නේ ඇයි කියලා පුදුම වෙලා තියෙනවා. ගිල්බර්ටෝ අන්තිමට බලනකොට වෙලා තියෙන සිද්ධිය වෙනම දෙයක්. ඒ විදිහට මේ පුද්ගලයා වැඩ කරපු වාහන හෝදන සේවා මධ්‍යස්ථානයක මිනිස්සෙක්ව මරලා දාලා තිබුණත් ඒ පුද්ගලයාගේ පෙනුම ගිල්බර්ටෝට සමාන වෙච්ච නිසා තමයි මල්ලි පවා මේ Tamanගේ අයියා කියලා රැවටිලා තියෙන්නේ. මේ විදිහට අන්තිමේට මේ පුද්ගලයා Tamanගේම මලගෙදරට පණ පිටින් ඇවිත් අනිත් හැමෝම පුදුම කළා. මේ වගේ සිද්ධියක් ඔබට අත්දකින්න උනා නම් ඔබ මොකද කරන්නේ කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. මීළඟට අපි කතා කරන්නේ Tamanගේම මරණය ගැන බොරු කරපු පුද්ගලයෙක් ගැන. අපි කවුරුත් දුක හිතුන වෙලාවට අපි මරුණොත් කවුරු ඇවිත් අඬයිද දුක් වෙයිද කියලා දැනගන්න කැමතියි. මෙන්න මේක දැනගන්න ආස වුණ සර්බියාවේ වග්බෙරික් කියලා පුද්ගලයෙක් Tamanගේ මරණය බලන්න කවුද එන්නේ කියලා දැනගන්න Taman මැරිලා වගේ බොරුවට රඟපෑවා. මෙතනදි මේ පුද්ගලයා Taman ඉන්න විදිහට හිස් මිනි පෙට්ටියක් වහලා සකසලා මලගෙදරින් තියලා ඈත ඉඳගෙන බලාගෙන ඉඳලා තියෙනවා. පස්සේ මේ පුද්ගලයා මලගෙදරට සහභාගී වෙලා අඬන්නේ කවුද දුක් වෙන්නේ කවුද කියලා වගේම ආවෙ නැති කවුද කියලා බලාගෙන Tamanගේ මරණය බලන්න ආපු පුද්ගලයන්ට ඇත්ත කතාව කියලා Tamanව බලන්න ආවට ස්තුතියි කියලා අතට අත පවා දුන්නා. මේ විදිහට ඔබ කෙනෙක්ගේ මරණයකට ගිහින් අහපව් එන්න හදනකොට මැරිලා ඉන්න ඕන පුද්ගලයා ඇවිත් අතට අත දීලා ආවට ස්තුතියි කියලා කිව්වොත් ඔබට මොනව හිතෙයිද නේද? මීළඟට අපි කතා කරන්න යන්නේ මරණයකට පණ ආපු වෙනස්ම විදිහක් ගැන. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන නොයලා රිකාඩෝ කියලා කාන්තාවක් Tamanගේ කුඩම්ම ටිකක් දුර බැහැර පළාතක මිය ගිපු නිසා ඇයගේ අවසන් කටයුතු වලට සහභාගී වෙන්න ගිහින් තියෙනවා. මේ අතරතුරේදී ලොකු කපටි වැඩක් කරන්න සූදානම් වෙච්ච මේ නොයල්ගේ ස්වාමි පුරුෂයා ඇයත් එක්ක රණ්ඩු වෙලා හිටපු නිසා ඇයව ඝාතනය කරන්න තීරණය කළා. Tamanටම මේක කරගන්න බැරි හින්දා ඔහු කුලියට මිනි මරණ පුද්ගලයෙක්ව මේකට යොදාගෙන තියෙනවා. මේ කාන්තාව Tamanගේ කුඩම්මගේ මලගෙදර ගියාට පස්සේ ඒ මලගෙදර තියෙන ස්ථානයේ ඉඳලා ඇයව පැහැරගෙන ගිහින් මරලා දාන්න කියලා තමයි ස්වාමි පුරුෂයා නියෝග කරලා තිබුණේ. කිව්ව විදියටම මේ කුලියට ගත්ත පුද්ගලයා ඇයව පැහැරගෙන ගිහින් මරන්න උත්සාහ කරනකොට ඇයව මරන්න මේ විදියට මේ පුද්ගලයාව ඉවලා තියෙන Tamanගේම සැමියා කියලා ඇයට හොයාගන්න පුළුවන් වුණා. මේ නිසා මෙතන වෙන්න යන්නේ අසාධාරණයක් කියලා තීරණය කරපු අර මිනි මරණ පුද්ගලයා ඇයට යන්න දුන්නා. මෙහෙම යන්න දුන්නා කියලා දන්නේ නැති මේ කාන්තාවගේ සැමියා ඇය මැරුණා කියලා හිතාගෙන නිකන්ම නිකන් හිස් පිණි පෙට්ටියක් ගෙනල්ලා තියලා අවමංගල්‍ය උත්සවයකුත් ගෙදර ලෑස්ති කරලා බොරුවට අනෙක් මිනිස්සුන්ට පේන්න දුක් වෙවි ඉඳලා තියෙනවා. කොහොම වුණත් ටික වේලාවකින් Tamanගේම මලගෙදරට පණ පිටින් ආපු මේ කාන්තාව Tamanව මරන්න උත්සාහ කළා නේද කියලා සැමියාට චෝදනා කරලා දික්කසද නඩුවකුත් මිනිමරුම් චෝදනාවකුත් සැමියාට ඉදිරිපත් කළා. මේක බලාගෙන හිටපු මේ කාන්තාවගේ අවමංගල්‍ය උත්සවය විශ්වාස කරලා ආපු මිනිස්සු පවා ගොඩක් පුදුම වෙලා තියෙනවා. මේ වැරද්ද නිසා අන්තිමට සැමියා අවුරුදු 9කට හිරේට පවා අධිකරණය දාලා තියෙනවා. මීළඟට අපි කතා කරන්න යන්නේ හමීඩ් හාෆේස් අල් නූබි කියන පුද්ගලයා ගැන.
2012 අවුරුද්ද සිද්ධ වුණ මේ සිදුවීමේදී වේටර් කෙනෙක් විදිහට සේවය කරපු අවුරුදු 28ක් වයස මේ පුද්ගලයාට එකපාරටම හෘදයාබාධයක් ඇති වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ගොඩක් තරුණ වයසදී හෘදයාබාධයක් ඇති වෙනවා කියන එකත් දුර්ලභ දෙයක්. මේ කොහොමුණත් අන්තිමේට ඔහුගේ මරණය පරීක්ෂා කරලා රෝහලිනුත් ඔහු මිය ගින් තියෙනවා කියලා නිවේදනය කළා. ඒ නිසා මේ පුද්ගලයාගේ පෞලියයි මුස්ලිම් චාරිත්‍රවලට අනුව මේ පුද්ගලයාගේ අවසාන කටයුතු කරන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. හැබැයි අවසාන වතාවට මරණ සහතිකයක් ලබා ගන්න මරණ පරීක්ෂකයෙක් ළඟට මේ මරණය පැයගානකට පස්සේ රෝහලෙන් නිකුත් කරලා තියෙනවා. මරණ සහතිකය ලබා දෙන්න මරණය පරීක්ෂා කරනකොට තාමත් සිරුර ගොඩක් රස්නේ කියලා මේ පරීක්ෂකවරයාට හොයා ගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් මේක වෙන්න බැරි දෙයක්. මොකද මිනිස්සෙක් මිය ගියාට පස්සේ ඇඟේ තියෙන තාපය සම්පූර්ණයෙන්ම අයින් වෙලා සීතල වෙන නිසා. මේකෙන් පස්සේ අන්තිමේට පරීක්ෂකවරයා මේකෙනා තාමත් මැරිලා නැහැ පණ පිටින් ඉන්නේ කියලා ඥාතින්ට දන්වලා තියෙනවා. ඊට පස්සේ ඔහුව ආපහු රෝහල්ගත කරලා හොඳටම සනීපුණාට පස්සේ අර සූදානම් කරපු මලගෙදර වෙනුවට ඕන් හොඳ සාදයක් පැවැත්තුවා කියලා තමයි වාර්තා වෙන්නේ. මීළඟට අපි අවසානට කතා කරන්න යන්නේ වෝල්ටර් විලියම් කියලා පුද්ගලයෙක් ගැන. අවුරුදු 78ක් වයස ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ හිටපු මේ පුද්ගලයා රෝහලෙදි ගොඩක් අසාමාන්‍ය විදිහට නිකන්ම මිය ගිහින් තියෙනවා. ඊට පස්සේ රෝහලේ ඉන්න වෛද්‍යවරු ඇත්තටම මේ පුද්ගලයා මැරිලාද කියලා පරීක්ෂා කරලා තහවුරු කළාට පස්සේ මේ මරණය අයිති මිනිස්සු මරණය අර මිනිදාන බෑග් එකකට දාලා අවමංගල්‍ය උත්සවයකට සූදානම් කරන්න කියලා අදාළ අවමංගල්‍ය ආයතනයකට අරගෙන ගියා. හැබැයි හිතපු විදිහට ඔහුට ඔහුගේ මළගෙදරට නම් යන්න උනේ නැහැ. එම්බාම් කරන්න කලින් මේ අවමංගල්‍ය ආයතනයේ මිනිස්සු ටික වේලාවක් මරණය ශීතකරණයේ දාලා තියන්න ඕන නිසා අර බෑග් එකෙන් එලියට අරගෙන නිකන්ම ස්ථානයක මරණය තියලා තියෙනවා. මේ විදිහට ටික වේලාවක් ඉන්නකොට අවමංගල්‍ය ආයතනයේ හිටපු පුද්ගලයෙක් විලියම්ගේ මරණයේ කකුලක් හෙලවෙනවා කියලා දැකලා තියෙනවා. වාර්තා වෙන විදිහට මේක දැකලා හොඳටම බය වුණේ පුද්ගලයා ඉක්මනටම ඇවිත් අනිත් අයත් එක්ක එකතු වෙලා මේ මරණය පරීක්ෂා කරන්න පටන් අරන් තියෙනවා. මෙහෙම බලනකොට මේ මරුණා කියලා හිතාගෙන ගෙනාපු පුද්ගලයා ආපහු හුස්ම ගන්න ගමනුයි ඉඳලා තියෙන්නේ. වෛද්‍යවරුයි නෑදෑයෝ සේරම මේ පුද්ගලයා මැරිලා කියලා හිතාගෙන තියෙන්නේ වැරදිලා. අවමංගල්‍ය ආයතනයේ මිනිස්සු මේක හොයාගත්තේ නැතුව ඔහුව එම්බාම් කළා නම් බලෙන්ම මරණයක් සිද්ධ කරලා තමයි මළගෙදරට ඔහුව අරගෙන එන්නේ. මේ සිද්ධියෙන් පස්සේ අන්තිමේට ආපහු රෝහලට ගෙනාපු මේ පුද්ගලයා තවත් සති දෙකක් ජීවතුන් අතර ඉඳලා මේ සැරේ ඇත්තටම මිය ගිහින් තියෙනවා. ඊට පස්සෙත් නෑදෑයෝ දෙපාරක්ම පරීක්ෂා කරලා තමයි මේ මරණය බාර අරගෙන තිබුණේ. මම නම් හිතන්නේ පළවෙනි සැරේ මේ පුද්ගලයා මොකක් හරි සීමුර්ජා තත්වයකට පත් වෙන්නේ නැති කියලායි. ඔබ මොකද මේ ගැන හිතන්නේ කියලා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකෙන් අද අපි කතා කළේ තමන්ගේම මළගෙදරදී ආපහු ඇත්තටම පණ ආපු මිනිස්සු ගැන. මේවා එකපාරටම හිතා ගන්න බැරි වගේම විශ්වාස කරන්න අමාරුයි කියලා හිතන සිද්ධි වුණත් වැරදි අවබෝධයක් වගේම මැරෙනවා වෙනුවට සීමුර්ජා වෙනවා වගේ සිද්ධි වුණ නිසා තමයි මෙහෙම අපූර්ව සිද්ධීම් වෙලා තියෙන්නේ. මේ වගේ අතුරුදහන් වෙලා ඉඳලා තමන්ගේම මළගෙදරට බණගෙදරට ආපු පුද්ගලයෝ ගැන ලංකාවෙනුත් අපිට කාලෙන් කාලට වාර්තා වෙනවා. අද අපි මේ කතා කරපු තමන්ගේම මළගෙදරදී ඇත්තටම පණ ආපු මිනිස්සු අතරින් වැඩියෙන්ම ඔබ පුදුමෝනේ මොන පුද්ගලයා ගැනද කියලා අපිට පහලින් කමෙන්ට් කරලා කියන්න. මේ වගේ වීඩියෝ නර්මන channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න ඔයාලටත් පුළුවන්. මේ වගේම අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.